යුද ගැටුම් හේතුවෙන් අවතැන්ව යලි පදිංචි කළ පවුල් මෙන්ම යාපනය සහ කිලිනොච්ච දිස්ත්‍රික්කවල අඩු ආදායම්ලාභී පවුල් නගා සිටවීම වෙනුවෙන් යුද හමුදාව වැඩසටහන් රැසක් ක්‍රියාත්මක කර තිබෙනවා. නිවාස නොමැති පවුල් වෙනුවෙන් ස්ථිර නව නිවාස ඉදිකර දීම එයතුරින් ප්‍රමුඛ වැඩපිළිවෙලක්. විවිධ පාර්ශ්වවල සහාය ලබා ගනිමින් යුද හමුදා සමාජිකයින්ගේ ශ්‍රමදායකත්වයෙන් මෙම නිවාස ඉදිකිරීම සිදුවනවා. එයටතේ යාපනය ආරක්ෂක සේවා මූලස්ථානයේ මෙහෙවීමෙන් කිලිනොච්ච සහ යාපනය දිස්ත්‍රික්ක දෙකෙහි මේ දක්වා නිවාස 800කට අධික සංඛ්‍යාවක් ඉදිකර තිබීම විශේෂත්වයක්. යුද හමුදාපති ලුතරන් ජෙනරාල් වික්‍රම් ඩියනගේ මහතාගේ මග පෙන්වීම මත නිවාස ඉදිකිරීමේ වැඩසටහන ක්‍රියාවට නැංගුණා. යාපනයේ ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් චන්දන වික්‍රමසිංහ මහතාගේ මෙහෙවීම මත 55 වන සේනාංකයට අයත් 553 වන බලසේනාව විශ්වමඩු ප්‍රදේශයේත් 51 වන සේනාංකය යාපනයේ අච්චුවේලි ප්‍රදේශයේත් ඉදිකළ නිවාස ප්‍රතිලාභී පවුල් වෙත බාර දීම පසුගියදා සිදු වුණා. ඒ යුද හමුදාපති ලුතරන් ජෙනරාල් වික්‍රම් ඩියනගේ මහතාගේ ප්‍රධානත්වයෙන් 55 වන සේනාංකාධිපති මේජර් ජෙනරාල් නලින් ජයවර්ධන, 51 වන සේනාංකාධිපති මේජර් ජෙනරාල් WPV VJK විමලරත්න යන මහතුරුන් ඇතුළු ආරක්ෂකංශ නිලධාරීන් මෙම අවස්ථාවට එක්ව සිටියා. මෙවැනි සහනයක් තමන්ට සැලසීම සම්බන්ධයෙන් නිවාස ලාභීන් දැක්වූයේ මෙවන් අදහසක්. ඇත්තටම අපි හිටියේ අතු පෙළක. කිසිම හවුහරණක් නැතුව හිටපු අපට හමුදාව පිහිට වෙලා මේ ගේ හදලා දුන්නා. ඒ ගැන ස්තුති කරන්න වචන නැහැ. දැන් අපිට දරු දෙන්නත් එක්ක බය නැතුව ඉන්න තැනක් තියෙනවා. මම ශිෂ්‍යත්වයේ පාසුනේ ලාම්පුවලියෙන් පාඩම් කරලා හිටියේ පුංචි මැටිකේක. වතුරවත් කරන්ට් එකවත් තිබුණේ නැහැ. දැන් මේ හැම දෙයක් එක්කම අපිට ගයක් ලැබුණා. මට ඉගෙන ගන්න ටික හොඳට කරගෙන යන්න පුළුවන්. හමුදාව තමයි මේ හැම දෙයක්ම අපිට දුන්නේ.